සුබ දසක් වේවා හැමෝටම මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ first person shooter series එකේ දෙවෙනි episode එකත් එක්ක මේ episode එකේදී මම බලාපොරොත්තු වෙනවා කරන්න weapon animation එක ඒ කියන්නේ walking idle running jumping fire ඒ වගේම reload animation එක මේක පොඩ්ඩක් දිග වෙන්න පුළුවන් නිසා මොකද දිග වෙනවා අනිවාර්යයෙන්ම මොකද animation keyframe animation කරන්නේ ඒ නිසා ටිකක් වෙලාවක් යනවා එනිසා මම මුලින් idle walk run වගේ පොඩි animation ටිකක් ඉස්සලා කරලා කොහොමද කරන්න කියලා කියලා දීලා ඉතුරු ටික මම speed යන්න හරි එහෙනම් අපි පටන් ගමු හරි ඉස්සලම කරන්න ඕනේ window එකට ගිහලා ඔයගොල්ලෝ animator window එක open වෙලා නැත්තම් window එකට ගිහිල්ලා මේක තියෙනවා animation කියන එක ගන්න මේක කොහෙන් ඩොක් කරගන්න සාමාන්‍යයෙන් ඩොක් වෙලා ඉන්නේ මේක හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි animate කරන්න ඕන object එකට යන්න ඕනේ ඒ කියන්නේ අපි දැන් FPS control එකේ මේක තමයි කැමරා එකට තමයි අපි touch කරේ weapon එකයි hand එකයි දෙකම ඉතින් නම්ස් මේ weapon අපි animation එක දෙන්න යන්නේ මෙතනට එක දුන්නම ඔක්කොම මේකට දුන්නම මේවා ඇතුලේ ඒවත් වෙන වෙනම අපිට animate කරන්න පුළුවන් මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි අපි ඉස්සලම බලමු idle animation එක හරි ඉස්සලම මෙතනට ගිහිල්ලා animation window එකේදී create button එක press කරන්න එතකොට අහනවා animation එක නමක් දීලා save කරන්න එතකොට මම දැන් folder එකක් හදාගෙන තියෙනවා මගේ game folder එක ඇතුලේ animations කියලා ඒකට මම දෙනවා ඉස්සලම මම හදන්න යන්නේ මේ weapon එකේ නම m4 idle animation එක හරි ඉස්සෙල්ලාම කරන්නේ මේ animation එක වෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ idle ඉන්නකොට සාමාන්‍යයෙන් කෙනෙක් weapon එකක් අතේ තියාගෙන ඉනකොට හුස්ම ඉහළ පහළ දාද්දී ගන්න එක පොඩ්ඩක් උඩරේ පල්ලයට යන එක තමයි මෙතන කරන්න යන්නේ ඒ කියන්නේ මේකේ y එක තමයි මේ එහා මෙහා වෙන්න ඕනේ හරි අපි දැන් බලමු මේක කරන්න ඉස්සලම මේ ක්ලික් කරලා මෙතන ප්‍රිනර් රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරන්න හරි ඊට පස්සේ ඉස්සලම යන්න මෙතන පොසිෂන්ස් වල මොකද පොසිෂන්ස් තමයි මාරු ගන්න යන්නේ මෙතන රයිට් ක්ලික් කරලා ඇඩ් ක්‍රී ෆ්‍රේම් එක දාන්න එතකොට මේ ඉස්සලම මේ තියෙන පොසිෂන් එකේ ක්‍රී ෆ්‍රේම් එක වැටෙනවා මෙතනට ඊළඟට ඔබ්ජෙක්ට් එක ගන්න එක පහත් කරමු පහත් කරනවා මම මෙතන ටයිම් ලයින් එකේ ටයිම් එක දා ගන්නවා මෙතන 20 දා ගන්නවා මේක චුට්ටක් පහත් කරනවා ඒ කියන්නේ y යගේ පොඩ්ඩක් මයිනස් කරනවා ඒක වැඩි 0.1 ඕනොත් වැඩි බිංදුවයි 1 වගේ දා ද බිංදුවයි 2 දා දෙක තුන තර්පේන මෙතනට ගියාම අපි කලින් තිබ්බ වැලියු එක ගන්න මෙතන 0 කියලා මෙතනට එනකොට 0.003 වගේ වෙනස් වෙනවා. එතකොට මේක දැන් දිගින් දිගට රන් වෙද්දී මේ animation එකක් විදිහට මේක පේනවා. දැන් මේක complete නෑ. දැන් මෙතනට ගියා ආයෙ උඩට එන්න ඕනේ. ඒ නිසා මේ key frame එක අපිට පුළුවන් copy කරලා මෙතනට දාන්න. එතන click කරලා paste කරන්න. එතන මේක loop එකක් එනවා. දැන් මෙතන පුළුවන් මෙතන තියෙන මේ play button එක press කරාම animation එක පේනවා. මේක පොඩ්ඩක් speed වැඩි වගේ. ඒ නිසා අපි මේකේ time එක වැඩි කරමු. මවුස් wheel එකෙන් පුළුවන් මේක මෙහෙම ලොකු කරගන්න අපිට පුළුවන් එතකොට පැහැදිලිව බලා ගන්න කොච්චර keyframe ගන්න දාන්න ඕනේද කියලා. මම මේක තප්පර දෙකක් දෙන්න circle එකට. එතකොට මේක තප්පරයයි බලන්න ඒක හොඳයි ඔන්න අපි බලමු නද පොඩ්ඩක් විනාශ කරලා දැන් තියෙද්දි තව තප්පර සම පහක් තා තව පොඩ්ඩක් පැහැදිලි එක නේ ඒක හොඳයි වගේ හරි මේක දැන් සරලම animation එක දැන් තියෙන ආයෙත් animation එක අපි දැන් තව complicated එක දිනවා මොකද reload වගේ යනකොට පොඩ්ඩක් complicated වෙනවා
අපි දැන් බලමු walking animation එක. හරි මේක නවත්තන්න. ඊට පස්සේ මෙතනින් ක්ලික් කරන්න. මෙතන තියෙනවා දැන් ඔයා හදන අපි හදන හැම animation එකක් වෙන්නේ මෙතනට. මෙතන ක්ලික් කරලා පස්සේ create new clip වෙනවා. ඒක ක්ලික් කරන්න. අර වගේම නමක් දෙන්න එනවා. M4 walk කියලා දෙනවා. හරි මේකෙත් මම කරන්නේ පොඩ්ඩක් ගන්න එක වමටයි දකුණටයි swing වීමක් කරන්න යන්නේ record එක ඔබනවා මට මේක ඉස්සෙල්ලම ගන්න ඕනි පොඩ්ඩක් x වලට මේ පැත්තට 0.5 විතර ගමු ඒ වගේම y එක -0.02 සමහයයි සෙමේක බිඳුවයි බිඳුවයි ඊට පස්සේ අනිත් පැත්තට කොට මෙතන දැන් මේ 0.62යි මම මේක කොපි කරලා ගන්නවා මෙතනට මේක අනිත් පැත්ත කරනවා ඉතින් මයිනස් සයින් කරනවා 0.2 y එක එහෙම තියා ගන්නවා පොඩ්ඩක් වැඩි මේක මෙතනට ගියා ඊට පස්සේ ආයි මැදට එන්න ඕනි මේක අනිත් පැත්තට දාන්න. තොන් මේ වගේ තමයි පේන්නේ. පොඩ්ඩක් තව ටික ඇඩ්ජස්ට් කරලා දාමු මේක. දැන්ට 0.6 පොඩ්ඩක් අඩු කරලා 0.3යි. මෙතනින් පුළුවන් මේ බටන් එකෙන් පුළුවන් අපි දාපු ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් රේට් පයින්න හොඳයි ඒක හොඳයි වගේ හරි එකක් නවත්තුමු දැන් මම යන්නේ රනින් එකට M4 run මම මේ එකින් එකට ගන්න එකෙන් ගන්න හදන මොකද ගන්න එකෙන් ගන්න එකට animation වෙනස් වෙන්න පුළුවන් මොකද ගන්න එක සමහර ගන්න තියෙනවා බරයි ඒතකොට වරන් දුවන විදිය එවැදින විදිය වෙනස් වෙනවා ඒතකොට සමහර reload එක වෙනස් වෙනවා ඒ නිසා වෙන වෙනම හදා ගන්න එක තමයි හොඳ මේක මේ gun skip පාවිච්චි කරද්දී හරි run එක පොඩ්ඩක් වෙනස් කරලා හදමු හරි මම හිතනවා මේ තියෙනවා ඔයගොල්ලෝ බේසික් අයිඩියා එක තියෙනවා දැන් මේක කරන්න කොහොමද කියලා වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් යවනවා හරි දැන් පටන් ගමු
හරි. animation ඔක්කොම හදලා ඉවරයි. idle, fire, jump, reload, run and walk. හරි, ඔක්කොම animation හදලා තියෙන්නේ. අපි දැන් බලමු මුලින්ම මේ animation කොයි වගේද කියලා. ඉස්සෙල්ලා බලමු idle එක. මේක අපි එකට හදපු එක. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බලමු walk එක. run එක. jump. fire. එතකොට reload එක. මේ වීඩියෝ එක මම අතර මෙතනින් නවත්තනවා. ඊළඟට අපිට තියෙන්නේ මේ හදපු animation clip ටික ඔක්කොම එකතු කරලා animate control එකකට දාලා කොහොමද මේ character එක control කරන්න කියලා බලන්න. ඊළඟ කොටසදී අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. එතකන් සුබ දවසක්.